අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථම නවධානය පුවත් සිරස්තර වෙත පාසල් සාමාන්‍ය ලෙස විවෘතයි දෛනික කොවිඩ් රෝගීන් සහ මරණ වාර්තා වීම අඩුවේ ශිෂ්‍යත්ව ප්‍රතිඵලත් නිකුත් කෙරේ බස් ගාස්තු අද රෑ සිට ඉහළට යාවි. ගණන් හිලව් සවස කැබිනට්ටුවට අවම ගාස්තුව 20ක් වේවි. අදත් ඉන්ධන පොලිම් නැව්වල ප්‍රමාද ගාස්තු පමණක් කෝටි 80ක් ගෙවලා මදුගඟේ බෝට්ටු භූමි තෙල් වලින්. විදුලිය අදත් කැපේ. අදත් ගෑස් පොලිම්. IMF නියෝජිතෙක් අද ජනපති හමුවට. දැන් දේශීය පුවත් සමාරුන් ශිෂ්‍යත්ව විභාගයේ හඳුන්වන්නේ දෙමාපියන්ගේ තරග විභාගය කියලායි. කොහොම නමුත් ඒ විභාගයේ ඇති එකම වාසිය ආර්ථිකයේ දුර්වල දරුවෙකුට සුපිරි කියන පාසලකට ඇතුළු වීමේ අවස්ථාව තමයි. ශිෂ්‍යත්වයේ සමත් වෙලා සුපිරි පාසල් වලට ගිය හැම දරුවෙකුගේම ජීවිත සාර්ථක වුණේ නැති බවත් කියන්න ඕනේ. ඒ නිසා ඊයේ නිකුත් වුණු ශිෂ්‍යත්ව ප්‍රතිඵල කොහොම වුණත් ඔබේ දරුවාට ජීවිතේ ජය ගන්න තවත් මාර්ග ඇති බව අමතක කරන්න එපා. පුංචි හපනුන්ගේ පළමු කඩේම් විභාගයේ ප්‍රතිඵල ඊයේ නිකුත් කෙරුණා. මෙවර ශිෂ්‍යත්ව විභාගයේ සඳහා පෙනී සිටි අපේක්ෂකයන් සංඛ්‍යාව 335158ක්. මෙවර විභාගයේ අවම ලකුණු සීමාව 152ක් වනවා. එසේම දිස්ත්‍රික්ක මට්ටම අනුවද කඩේම් ලකුණු නිකුත් කිරීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ. ඒ අනුව කොළඹ, ගම්පහ, කලුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑකල සහ කෑගල් යන දිස්ත්‍රික්කවලට අයත් සිංහල මාධ්‍යයේ කඩේම් ලකුණු සංඛ්‍යාව 152ක්. අදාළ දිස්ත්‍රික්කවල දෙමළ මාධ්‍යයේ සිසුන් සඳහා කඩේම් ලකුණු සංඛ්‍යාව සටහන් වන්නේ 149ක් ලෙසයි. හම්බන්තොට හා රත්නපුර යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍යෙන් පෙනී සිටි සිසුන්ගේ කඩේම් ලකුණු සංඛ්‍යාව 148ක්. යාපනයේ කිරිනොච්චිය හා මන්නාරම දිස්ත්‍රික්කවලද දමිළ මාධ්‍යයේ සිසුන්ගේ කඩේම් ලකුණු සංඛ්‍යාව 148ක්. අනුරාධපුර, පොළොන්නරුව, බදුල්ල, මොනරාගල, පුත්තලම යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය සිසුන් සඳහා කඩේම් ලකුණු සංඛ්‍යාව සටහන් වන්නේ 146ක් ලෙසයි. අම්පාර හා ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්ක සඳහා සිංහල මාධ්‍ය සිසුන් 145ක කඩේම් ලකුණු සීමාවකට යටත් වන අතර දමිළ මාධ්‍ය සිසුන්ගේ කඩේම් ලකුණු සංඛ්‍යාව 147ක්. වවුනියාව දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය සිසුන් සඳහා කඩේම් ලකුණු සීමාව 142ක් වන අතර දමිළ මාධ්‍ය සිසුන් සඳහා කඩේම් ලකුණු සීමාව සටහන් වන්නේ 147ක් ලෙසයි. මුලුතිව් දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය සිසුන් සඳහා කඩේම් ලකුණු සංඛ්‍යාව 140ක්. එසේම එහි දෙමළ මාධ්‍ය සිසුන්ගේ කඩේම් ලකුණු සංඛ්‍යාව 147ක් බවයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. මඩකල්පුව දිස්ත්‍රික්කයට අදාළව කඩේම් ලකුණු සීමාව සටහන් වන්නේ 147ක් ලෙසයි. ශිෂ්‍යත්වයේ ලියපෝ දරුවෝ ඉන්න ගොඩක් ගෙවල්වල ඊයේ දවස සතුට උතුරන්න ඇති. ඒ වගේම සමහර ගෙවල්වල දෙමාපියන්ගේ වගේම දරුවන්ගේ ඇස්වලත් දුක තියෙන්න ඇති. ශිෂ්‍යත්වය කියන්නේ දරුවෙකුගේ ජීවිතයේ අවසන් කඩේම නෙවෙයි. ඒ වගේම අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන්නේ අවසන් කඩේම නෙවෙයි. කුමන හේතුවක් මතවත් විභාගවල ලකුණු දරුවන්ට පීඩනය ගෙන දෙන්න හොඳ නැහැ කියන එක හැමෝම පිළිගත යුතු දෙයක්. කොවිඩ් වසංගතයේ හමුවේ උවද සියලු පාසල් අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. මේ අතර දෛනික කොවිඩ් රෝගීන් හා මරණ වාර්තා වීම අඩු වී තිබෙනවා. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සියලු සිසුන් සඳහා අද සාමාන්‍ය පරිදි ආරම්භ වුණා. ඒ සෞඛ්‍ය නිර්දේශය යටතේ. මීට පෙර කාණ්ඩ වශයෙන් සිසුන් පාසල් සඳහා ගෙන්වීමටයි අධ්‍යාපන අමාත්‍යාංශය කටයුතු කළේ. කෙසේ වෙතත් පවතින කොවිඩ් වසංගතයේ හමුවේ යම් ගැටලුකාරී තත්ත්වයක් මතු වුවහොත් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය පසුගියදා නිකුත් කළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ. මේ වන විට දෛනික කොවිඩ් රෝගීන් සහ මරණ වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙනවා. ඒ අනුව ඊයේ දිනේදී වාර්තා වූ දෛනික කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 311. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 656041 දක්වා ඉහළ ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිදු වූ තවත් මරණ හතක්ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඊයේ තහවුරු කළා. අදාළ මරණ සිදුව ඇත්තේ පෙරේදා දිනේදී. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව සටහන් වන්නේ 16397ක් ලෙසයි.
කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකයි. ඒ අනුව තුන්වන මාත්‍රාව මේ වන විට පුද්ගලින් 75,63,000කට අධික සංඛ්‍යාවකට ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ නිවේදනය කළේ. බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් වන අවසන් තීරණය අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණකම මහතා පවසනවා. මේ අතර ඉන්ධන පෝලිම් තවමත් රට පුරා දක්නට ලැබෙනවා. නිල නුලත් තොරතුරු වලට අනුව මේ වන විට ඉන්ධන නෞකා වලට ප්‍රමාද ගාස්තු පමණක් කෝටි 80ක් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ. ලංකා IOC සමාගම සහ කංජ තෙල් සංස්ථාව ඉන්ධන මිල වාර්තාගත ලෙස ඉහළ දැමීමත් සමග රටේ ප්‍රධාන ශේෂ්ත්‍ර රැසකට බලපෑම් එල්ල වුණා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල තවමත් දිගින් දිගටම ඉහළ යමින් පවතිනවා. රට පුරා තවමත් දිගු පොලිම්. දවස් පහක් මේම ඉන්නවා දවසක් කයල් දුනවා අය මේ මේම ගියා ගන්නවා මේ කාලේ මේම තමයි ඉන්නේ ඊසල් නැහැ දවස් පහක් එනවා එනවා කියනවා දවමා වෙන දවස් තුනක් පොලිම් ඉන්නවා එක දවසක් ගන්න ඒකත් ගන්නේ රුපියල් 5000ක තෙල් ගන්න එක දවසක් ගන්න රුපියල් 7000ක බස් එකකට රුපියල් 5000ක 7000ක තෙල් ගහලා ඇද්ද මහත්තයා අපි දුවන්නකෝ එක දවසක් දිරිව්වා දවස් තුනක් පොලිම් ඉන්නවා යුද්ධ තියෙන කාලේ ලස්සනට කරානේ කාවුරුද මේ අන්දන්නේ කියනකෝ පුළුවන්තරම් කරුණා කරලා මේ ගෝයන්ගපන බලත්වල මේ මිනිස්සුන්ට මේ තෙල් ලබා දෙන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ කරන්න තියෙන එකම ඉල්ලීම. හරි අර පොලිසිය මහතුරු දෙන්නෙකුත් මගේ සහයට ඉන්න හින්දා අපි මේක යන්දම් ගන්න කලමනා කරගෙන ඉන්නවා. නැත්තම් මිනිස්සු අපිට ගහනවා. හිතන්නේ මෙව කසිප්පු වෙලෙන්ද අපි අරගෙන යනවද? නෑනේ දෙයි හාමුදුරනේ මොකාරි මේක ගිනියන්නේ වාහනයකට දාන්නද? කූඩිය වලට දෙන්නේ අරේ මේ කියනවා. ඉතින් මේ මේකට පින් දෙන්න දෙන්න තමයි මේ දවස් දෙක තුනේ දීවි අපි. 13 වගේ පොලි බින්දි ඉතින් තාම මේ මේ රජේ හැටි තමයි තියන්නේ. අණ්ඩත් නෑ නාගන්නත් නෑ හොලි බයි දකින්නවද නෑ ඉතින්. මොකද්ද අපි දැන් කරන්නේ? අපි දැන් හරි අසරණලා පුජලි බසරතර යදුරුසා කොන්දතුරු මහතුරු ඉන්නේ ඉතින්. අපි මොකද අපි ගම්පලාත මෙහෙ නෙමෙයි අපි කොළඹ. අපි එහෙ ඉඳන් ඇවිල්ලා මෙහෙ ඉන්නවා අපේ ගෙවල් මෙහෙ හරි ළඟ තියෙනවා නම් අපට ගැටලුවක් නෑ. ඉතින් අපි හරි හරියට අසරණ වෙලා ඉන්නේ. හැමදෙල මන්ත්‍රීවත් එහෙ ඉන්නා මෙහෙ ඉන්නා දෙල් දිනනවා කියනවා. මොනවල් මගුලක් වන්නේ නැහැ මෙතන දෙන්නේ විසඳුම. අදත් නෑ ඉතින් බලන්නකෝ ඉතින් අපි දැන් දවස් කියලා දවස් 3ක් මෙතනට කට්ට ගන්නවා. ඩීසල් එක වැඩි වෙලාත් වැඩක් නෑනේ. 176යි ලීටරයක්. ආ කොහොමද අයර්යක් වඩුවන්නේ? වැඩක් නෑ කතා කරලා. දැන් සැප නැවේ. පොදු ප්‍රවාහන සේවයේද මේ වන විට පවතින්නේ දැඩි අර්බුදයකයි. ඒ තවමත් රට තුල පවතින ඩීසල් හිඟය නිසා ඉන්ධන මිල ඉහළ යාමත් සමග බස් ගාස්තු සංශෝධනය කිරීමට අවස්ථා ගණනාවකදී ඉල්ලීම් රැසක් බස් සංගම් ප්‍රවාහන අමාත්‍යාංශයට යොමු කර තිබුණා. ඩීසල් සහනාධාරයක් ලබා දෙන ලෙසයි බස් සංගම් දිගින් දිගටම ඉල්ලා සිටින්නේ. එසේ සහනාධාරයක් ලබා දෙන්නේ නැත්නම් බස් ගාස්තු ඉතා ඉහළ මුදලකින් වැඩි කිරීමට සිදුවන බවයි සමස්ත ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ. බස් සංගම් සමග ඊයේ පැවති සාකච්ඡාවේදී තීරණය වී තිබුණේ අවම බස් ගාස්තුව රුපියල් 2ක් 3ක් අතර අගයකින් ඉහළ දැමීමටයි. ඊට අමතරව සෙසු බස් ගාස්තු 14% 15% අතර ප්‍රතිශතයකින් වැඩි කිරීමටත් එහිදී අවධානය යොමු වුණා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් ප්‍රවාහන අමාත්‍යාංශයේ යොමු කර තිබුණේ නැහැ. මේ අතර බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් අවසන් තීරණය අද පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගන්නා බවයි ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පැවසුවේ. ඉහළ ගිය ඉන්ධන මිලත් සමග මාදුගඟේ බෝට්ටු හිමිකරුවන් භූමිතෙල් වලින් බෝට්ටු සවාරි යාමට තීරණය කර තිබෙනවා. එලෙස භූමිතෙල් වලින් බෝට්ටු ධාවනය කිරීමට තීරණය කිරීමත් සමග මාදුගඟේ මසුන් ඇල්ලීමේ නිරත වන පුද්ගලින්ටද බලපෑමක් එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මිල ඉහළ යාමත් සමග නැවත ඒගොල්ලෝ මේ ලාම්පු තෙල් වලින් මේ දාවන කටයුතු කරන්න පටන් අරගෙන තියෙනවා බෝට්ටු. ඒ නිසා අපේ මේ ගඟේ මාළු අස්සන්න අපට විකුණ ගන්න බෑ. මාළු භූමි තෙල් රසයි භූමි තෙල් සුවඳක් එනවා. ඒක නිසා මේ අපි ඉල්ලා සිටින්නේ ලාම්පු තෙල් දාවණය නතර කරලා පෙට්‍රල් වලින් මේ දාවණය කරන්න කියලා. බිංතර ඉහළ යන බාණ්ඩ මිලට සහ ඉහළ ගිය ඉන්ධන මිලට එරෙහිව ගිනිගත් හීන ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණා. මේ අතර අද දිනද කලාප වලට බෙදා විදුලිය කප්පාදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව PQRSTUVW යන කලාප වලට උදැසන 9 සිට සවස 5 දක්වා කාලය තුලදී පැය දෙකක විදුලි කප්පාදුවක් සිදු කරනු ඇත. තවද පසුරු 5 සිට රාත්‍රී 9 දක්වා කාලය අතරතුරදී පැයක කාලයක් ඉහත කලාප වලටම මෙම විදුලි කප්පාදුව සිදු කරනවා. එමෙන්ම ABCDEFGH යන කලාප වලට පෙරවරු 8 සිට සවස 6 දක්වා කාලය තුලදී පැය දෙකක මාරක විදුලි කප්පාදුවක්
කඩපාඩුවක් සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිෂන් සභාව පැවසුවේ. සවස 6 සිට රාත්‍රී 11 අතර පැයකට විනාඩි 15ක කාලයක් එම කලාපවලට විදුලිය කප්පාදු කිරීමට නියමිතයි. අවලස්සන ඇමරිකානුවා හෙවත් බැසිල් රාජපක්ෂ මහතා යලි ඇමරිකාවට පන්නන තෙක් සටන අත්හරින්නේ නැති බව හිටපු අමාත්‍ය උදේ ගම්මන්පිල මහතා පවසනවා. තමන්ව මරා දැමුවත් සටන මරන්නට ඉඩ දෙන්නේ නැති බවයි ඔහු අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ප්‍රකාශ කළේ. වාසුදේව නානායක්කාර මහතාද සිය රත වහන සහ නිර නිවස අද බහර දී තිබෙනවා. එහෙත් තවමත් ඔහුව අමාත්‍ය ධූරයෙන් ඉවත් කර නැහැ. ඉන්දන මිල මෙතරම් දැවැන්ත ලෙස වැඩි කිරීමට බලපෑ එකම හේතුව ලෝක වෙළඳ පොලේ මිල වැඩි කිරීම නෙවෙයි. එක් ප්‍රධාන හේතුවක් තමයි විදේශ විනිමය නිසි ලෙස කළමනාකරණේ නොකිරීම නිසා රුපියල වසරකට අධික කාලයක් කෘතිමව අල්ලගෙන සිටීම නිසා දැවැන්ත ලෙස රුපියල අවප්‍රමාණය කරන්න සිදුවීම. මේ තියෙන්නේ 2021 මාර්තු මාසේ 15 වෙනිදා මම අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරපු සැබෑ ඉන්ධන මිල ස්ථායි කරන අරමුදලක් ඇති කිරීමට යෝජනා ක්‍රමයේ විතරක් නෙවෙයි ඊට අදාළ යාන්ත්‍රණය දැවැන්ත පරිශ්‍රණයක් සිදු කරලා ඊට අදාළ යාන්ත්‍රණය සකසා ඉදිරිපත් කරපු අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සැබෑ මිල ස්ථායි කරන අරමුදලක් බිහිව තිබුණා නම් මෙහි බර ජනතාවට දරන්න වෙන්නේ නැහැ මේ වෙනිට ආණ්ඩුව ඉන්ධන මත අය කරන බදුවලින් එක දවසකට රුපියල් මිලියන 750කට වැඩි මුදලක් උපයා ගන්නවා ආණ්ඩුවට මේ බරින් කොටසක් ආණ්ඩුවට දැරීමේ හැකියාව තිබුණා ඉදිරියේදී අපායේ ඉන්ධන වගේ පොඩි සහන කාලයක් උදා වෙනවා ඒ ගැන මම ඉදිරි මාධ්‍ය අමුගුදි පැහැදිලි කරන්න මිනිමල් විරස් එක් ප්‍රමාණවලට අපි නැමි සම්බන්ධයෙන් නැවත අලුත්න තත්ත්වයක් මේකේ දී තිබුණ මුතුමලට ඉදිරියට එන්න පුළුවන් වේවිද මුතුමලත් මේ සම්බන්ධයෙන් මේ දේවල් දෙන්න පුළුවන් වේවිද නඩු දමාවි හිරෙත් දමාවි සමහර විට අපිව මරා දමාවි අපිව මරා දැම්ම අපේ සටන නම් මරා දාන්න ඉඩ තියන්නේ නැහැ බැසිල් රාජපක්ෂ කියන අවලස්සන ඇමරිකානුවා යලි ඇමරිකාවට යනතුරුම අපේ සටන නවත්වන්නේ නැහැ යන්නේ නැත්තම් අපි එළවලු ලිට්‍රො සමාගම මේ වන විට ගෘහස්ථ ගෑස් වෙළඳපළට නිකුත් කිරීමට පියවරගෙන තිබෙනවා. දිනකට ගෘහස්ථ ගෑස් සිලින්ඩර් ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් වෙළඳපළට නිකුත් කිරීමටයි ලිට්‍රො සමාගම පියවරගෙන ඇත්තේ. කෙසේ වෙතත් ඉල්ලුමට සරිලන සැපයුමක් නැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ. අදත් රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා. නයවර ලිපි විවෘත කිරීමට සහ ගෙවීම් කටයුතු සිදු කිරීමට ප්‍රමාද වීම හේතුවෙන් පසුගිය දින කිහිපය තුළ රට තුළ ගෘහස්ථ ගෑස් සිගයක් ඇති වුණා. කෙසේ වෙතත් අඛණ්ඩව සිදු කළ සාකච්ඡාවලින් පසු රාජ්‍ය බැංකුව නයවර ලිපි විවෘත කිරීමට එකඟ වීමත් සමග ලිට්‍රො සමාගම සිය මෙහෙයුම් කටයුතු යලිත් ආරම්භ කරමින් වෙළඳපළට ලිට්‍රො ගෑස් නිකුත් කිරීමට පියවර ගත්තා. දිනකට ලක්ෂයකට වැඩි ප්‍රමාණයක් ලිට්‍රො සමාගම ඉන් අනතුරුව ගෘහස්ථ ගෑස් වෙළඳපළට නිකුත් කිරීමටයි පියවර ගත්තේ. ලිට්‍රො සමාගම සිය මෙහෙයුම් කටයුතු යලි ආරම්භ කළත් තවමත් වෙළඳපළ තුළ ඉල්ලුමට සරිලන සැපයුමක් නැති බවයි පාරිභෝගිකයින් පවසන්නේ. තවමත් ජනතාව ගෑස් ලබා ගැනීම සඳහා පෝලිම් වල සිටින ආකාරය දක්නට ලැබුණා. මේ සුන්න මෙච්චර ආතල් දෙන්න බා මේ රජය මෙච්චර කල් මේ මිනිස්සු මේ ඉන්න සතුටින් ඉන්නේ තවත් මෙච්චර ආතල් දෙන්න බා කියලා තමයි කියන්න තියෙන්නේ. හයිසියක් ආව හයිසිය ඊයේ දුන්නා අද 250ක් ඇවිල්ලා තියෙනවා ඒ 250 අද දෙනවා ඕලෙම ඉන්න 500ක් විතර කවදාවත් මේ අවුරුදු ගන්නවා මේ වගේ දෙයක් වෙලා නැහැ ඉතින් මේක තමයි ඉතින් සෞභාග්‍ය දැක්ම හොඳයි එක්කෝ යාලට දෙයි නම් යන්න කියන්නේ සර්ගේ වැඩ හින්දා දැන් හැම පොලිමකම මේ ගෑස් එක ගෙදර දාලා දැන් යන්න ඕනේ කිරිපිටි පොලිමට ඊට පස්සේ ඩීසල් මොනවත් නැහැ බිරුවට කියන්න රට දාලා යන්න කියලා පුතාට කියන්න තාත්තාව ගෙන්න ගන්න කියලා සර්ගේ සාපේ තමයි මේ වැදිලා තියෙන්නේ මේ මිනිස්සු ඔක්කොටම කතාකරන්න දෙන්නේ අනිලා ඉන්න මිනිස්සුන්ට. ඒ ගෑස් නා දවස් කීයක් දැන් පොලිමි. දවස් 4ක් විතර පොලිමි. හරක්ක තරංගව මොල යන්න පාලකයන්ට. මට කියන් දෙන්නේ අවංගම එච්චරයි. කමරියන් පොලිමි තමයි. සැප කණේ. ඈ සැප කණේ. රටවල් දෙකේ යුද්ධ කරනවා පේන්නේ නැද්ද? ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ. ගෑස් ගේන රටේ රුසියාවේ රණ්ඩු උගහ ගන්නවා. ලබන පාරක් දෙනවා මේ වගේ පොලිමේ තව පාරක් ඉන්න. කොසහන දැන් රටවට අපුවත් කිහිපයක් කෙටිය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෙක් දෙදින නිල සංචාරයක් සඳහා අද දින දිවයිනට පැමිණීමට නියමිතයි. ඒ ශ්‍රී ලංකාව පිළිබඳව වන තක්සේරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුවත් කිරීම සඳහායි. ශ්‍රී ලංකාවේ පැවැත්වෙන රෙඩ් ඇමසන් ක්‍රීඩාවලියට ප්‍රංශයෙන් ක්‍රීඩිකාවන් 250 දෙනෙකු දිවයිනට අද පැමිණියා. මෙම ක්‍රීඩිකාවන් ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණ තිබූ අතර ගුවන් යානයේ ගුවන් නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලයේද කාන්තාවන් වීම විශේෂත්වයක්. හිඟුරක්ගොඩ දොරදෙකේ ප්‍රදේශයේ 14 වෙනි කෝප් ශාඛාව ජනතා ඇතීර පත්කිරීම පසුගියදා සිදු කෙරුණා. ඒ මුළු තැන්ගෙට අවශ්‍ය සියලුම භාණ්ඩ ලබා දීම අරමුණු කරගෙනයි. රුපියල් ලක්ෂ 60ක වියදමෙන් උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙය ජනතා ඇතීර පත් කළා. අනාරක්ෂිත වගාලින්දකට වැටි පාසා සිසුවෙකු පසුගියදා ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ භගවන්තලාව බ්‍රිඩ්වේල් වතුයායේ පදිංචි සිසුවෙකුයි. වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් ඇසුණු කතා දැන් ලයිට් කපන එක නවත්තන නම් තෙල් පෝලිං නවත්තන නම් ගෑස් පෝලිං නවත්තන නම් කිරිපිටි පෝලිං නවත්තන නම් රටේ ඖෂධ හිඟේ නවත්තන නම් ගොවියට පොහොර ටික ලැබිලා අස්වැන්න ලැබිලා ආහාර මිල අඩු කරන්න නම් තුන් ආකාරයක ක්‍රියාමාර්ග රටට අවශ්‍යයි ත්‍රිශූලයක් වගේ මේ ක්‍රියාමාර්ග තුන අපි ගත යුතුයි පළවෙනි ක්‍රියාමාර්ගයේ ගත යුත්තේ පාර්ලිමේන්තුව දෙවෙනි ක්‍රියාමාර්ගයේ ගත යුත්තේ මේ රටේ ජනතාව තුන්වෙනි ක්‍රියාමාර්ගයේ ගත යුත්තේ මේ රටේ වෘත්තීය උගත් වැඩෝ ටික එකතු වෙලා තමයි තුන්වෙනි පියවර ගත යුත්තේ අපින් යම් අඩුපාඩුවක් වුණා කියලා සජිත් ප්‍රේමදාස මහත්තයා එහෙම නැත්නම් ජනතා විතුරන කියන්නේ කියලාද කියන්නේ ට්‍රාන්ස්ෆෝමර ටික බිඳවට්ටලා අපි මාස ගණන් කලවරේ තිබ්බ අය අද කතා කරනවා මේ පැය දෙකක් ලයිට් කපන එක සූර්ය බල ශක්තිය උත්පාදනය කරපොට ඒක ග්‍රිඩ් එකට ගහගන්න බෑ ඉතින් මේ වගේ නිලධාරී වාදී තුල ප්‍රශ්නයක් වෙලා තියෙනවා තව අනාවැකියක් තියෙනවා තව මාස කීපයක් ඇතුළත පෙට්‍රෝල් රුපියල් 300 වෙනවා ඩීසල් ලීටර රුපියල් 250 වෙනවා ලීටර 12.5 ගෑස් සිලින්ඩර රුපියල් 3500 වෙනවා තව සති කීපයක් ඇතුළත තව මාස කීපයක් ඇතුළත රුපියල් 4000ක් වෙනවා ගෑස් සිලින්ඩර කාන්තාවන්ට තමයි කුසියේ අමාරුව තේරෙන්නේ ගෑස් මිල වැඩි වෙනකොට ඔබතුමියට තමයි තේරෙන්නේ ලයිට් මිල වැඩි වෙනකොට කාන්තාවට තමයි තේරෙන්නේ හැබැයි අපි මේක සදාකාලිකව තියාගන්නේ නැහැ එදා ත්‍රස්තවාදී මේ රට ගොඩගත්තා වගේ ප්‍රපාතේ රැඳලා තියෙන ආර්ථිකයේ මුත් මේ රට රාජපක්ෂලා වැඩි කල්යන්නේ ඉස්සලා මේ අවුරුද්ද තුල ගොඩ ගන්නවා සාමාන්‍යයෙන් හැන්දෑවට පුරුද්දකට රැසීම පටන් ගන්නේ සුබ සන්ධ්‍යාවක් වේවා කියලා. මම ගියා කෝදාගොඩ පැත්තේ රැසීමකට. ගිහලා හැන්දෑවේ හැම 6:00යි. සුබ සන්ධ්‍යාවක් වේවා කියලා පටන් ගන්නකොට හුටස් ගාලායි ගියා. එයා පැත්තේ කෑ ගහනවා මොන සුබ සන්ධ්‍යාවක්ද ඔයි කරවලේ කියලා. එදා ඉඳලා කියන්නේ ඒක දැන්. දැන් සිංහල අවුරුද්දක් ගන්න බැරි වුණා අපි. සිංහල හින්දු අවුරුද්ද. දැන් සති තුනකින් අවුරුද්ද එනවා. දැන් මේ වෙනකොට බාණ්ඩ මිල හැම එකක්ම තෙතුම් ගුණයකින් වැඩි වෙලා. උද්දමනය වැඩි වෙලා. එවනම් අද මොකද්ද වෙන්නේ? සිංහල අලුත් අවුරුද්ද කන්න නෙමෙයි ලෙව කන්න වෙන්නේ රටේ ජනතාව. මධ්‍යහන පුවත් විකාශය අවසන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.